මේ වීඩියෝකින් කතා කරන්නේ මයි ෆොරෙක්ස් ෆන් ගැන. කලින් කතා කරපු නැති දේවල් සහ මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර. ඒතර මේක විශේෂයෙන්ම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මයි ෆොරෙක්ස් ෆන් account එකක් කොහොමද අපි බැංක් කාඩ් එකක් පාවිච්චි කරලා buy කරන්න කියන එක. හරි. එතකොට මේකේ අපි වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝ මගේ Telegram channel වලට join වෙලා නැත්නම් link එක තියෙනවා description එකේ. ඒකෙන් බලුවන් Telegram channel වලට join වෙන්න. හරි, අපි බලමු කොහොමද MyForex Fund account එකක් අපි evolution process එක account එකක් කොහොමද buy කරන්න කියලා. එතකොට මම දැන් ඉන්නේ MyForex Fund එකේ. ඒතර ඔයගලන්ට පුළුවන් link එක තියෙනවා description එකේ. ඒක හරහා ගිහිල්ලා මේ page එකට එන්න පුළුවන්. මේ interface එකට එන්න පුළුවන්. ඒතර මේ interface එකේ ඔයගලන්ට පේනවා මම පොඩ්ඩක් පහලට ගියොත් එහෙම. ඒතර ඒකේ තියෙනවා earn as a professional trader කියලා. ඒතර ඒකේ තියෙනවා categories තුනක්. rapid එක තියෙනවා, evolution process එක තියෙනවා, ඊට අමතරව accelerated කියලා තියෙනවා. ඒතර ඔයගලන්ට පේනවා rapid එක යට වරහන් ඇතුලේ තියෙනවා some knowledge කියලා. ඊට පස්සේ evolution එක ඇතුලේ වරහන් ඇතුලේ තියෙනවා experienced කියලා. accelerated කියන එකේ වරහන් ඇතුලේ තියෙනවා trades full time for living කියලා. හරිද? ඉතින් කොහොමද අපි මේක full time කරන්න බලාපොරොත්තු වුණාට අපි මෙන්න මේ experience කියන category එක යටතේ තියෙන එක තමයි අපි මේ වෙලාවේදී buy කරන්න සහ මේකෙන් තමයි අපි පටන් ගන්න. එතකොට evolution කියන process එක මම start now button එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපේ ඊළඟ page එකට අපි වහරගෙන යයි බලමු. හරි, අපි දැන් ඉන්නේ evolution process එකට අදාළ දේවල් කතා කරන section එකේ. ඒ interface එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. introduction to our prop firm evolution කියන එක. ඒතර prop firm කියලා කියන්නේ මේ companies වලට කියන පොදු නම. එතකොට ඒකේ පුළුවන් ඔයගලන්ට පල්ලෙහාට ගිහාම බලා ගන්න ඒකේ තියෙන account sizes එහෙම. එතකොට ඔයගලන්ට ඊට අමතරව මේක පොඩ්ඩක් කියව ගන්න පුළුවන්. මම පොඩ්ඩක් මතක් කරන්නම්. our evolution process program is a two-step process where a potential funded trader can prove their forex cft or commodity trading skills. එතකොට මෙතන අපිට පුළුවන් forex trade කරන්න පුළුවන්, cft trade කරන්න පුළුවන්. ඒතර අපේ skills අනුව තමයි මේකේ අපි success වෙනවද නැද්ද කියන එක depend වෙන්නේ. එතකොට අපේ බැලුවත් account sizes වල ස්වභාවය බැලුවොත් ඕගලන්ට අවම account එක ඩොලර් 5000 ඉඳලා වැඩිම account එක ඩොලර් 3,03,000 දක්වා ඕගලන්ට account මේකේ buy කරන්න පුළුවන්. ඒතර ඩොලර් 5000 account එකකට අපිට වැය වෙන මුදල ඩොලර් 49ක් වෙනවා. එතකොට ඩොලර් 103 account එකක් buy කරන්න නම් ඕගලන්ට ඩොලර් 1389ක් සාමාන්‍යයෙන් වැය වෙනවා. එතකොට ඔයගොල්ලෝ මෙතනින් තීරණය කරන්න ඔයගොල්ලෝ ගන්නෙ මොන account එකද කියලා. උදාහරණයක් විදිහට මම මේක ගත්තොත් එහෙම ඩොලර් 10,000 account එකක්. හරිද? ඩොලර් 10,000 account එකක්. එතකොට ගිහිල්ලා ටක් ගාලා එකේ select plan කියන එකට යන්න මේ විදිහට click කරන්න. එතකොට click කරාම ඔයගලන්ට වැටෙනවා ඩොලර් 10,000 account එකට යන amount එක ඩොලර්ස් වලින්. එතකොට අපි මේකට ගෙවන්න ඕනේ මේක ඩොලර් 84ක්. හැබැයි මතක තියාගන්න මේක refundable. අපිට ඕන වෙලාවක කියන්නේ මේකේ phase 1 සහ phase 2 pass වෙලා ඔයගොල්ලෝ phase 3 කියන්නේ live account එකට ගියාට පස්සේ ඔයගලන් නැවත මේක refund වෙනවා. හරිද? එතකොට මම තෝරගන්න ඕනේ ට්‍රේඩ් කරන platform එක මොකක්ද කියලා. MT4ද MT5ද කියලා. එතකොට මම select කරන්න MT5 කියලා. ඒක ඕගොල්ලන්ගේ කැමැත්ත. ඊට පස්සේ මම register කියන එක click කරන්න ඕනේ. ඉස්සරහට යන්න නම් මේක buy කරන්න නම් ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන මම කලින් වතාව try කරලා තියෙන ඩොලර් 5000 account එක මම පොඩ්ඩක් delete කරගන්නම්. ඒතකොට දැන් ඩොලර් 10,000ක account එකක කොහොමද buy කරන්න කියන එක තමයි කියලා දෙන්න හදන්නේ. ඒතකොට දැන් ඔයගලන්ට පේනවා ඔයගොල්ලෝ දාපු order එක මෙතන පෙන්නවා display එකේ. ඊට පස්සේ ඔයගලන්ට coupon code එකක් තියෙනවා නම් ඒ coupon code එක මෙතනින් ඔයගලන්ට දාන්න පුළුවන්. එතකොට ඔයගලන්ගේ අඩු වෙන percentage එක සමහරට 10%ක විතර percentage අඩු වෙන coupon code කියන එක ඒ කාලේ මත රඳාපත් වෙනවා. එතකොට පොඩ්ඩක් ඔයගලෝ කොහෙලා බලන්න coupon code එකක් තියෙනවද නැද්ද කියලා. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ පල්ලෙහා තියෙන chat එකේ ගිහිල්ලා live එකේ ඔයගලන්ට ඒ මොහොතේ තියෙන coupon code මොනවද කියලා දැනගන්න පුළුවන්. හරිද? දවසේ ඒ coupon code එක තියෙනවා නම් ඊතර apply කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ discount එක ඔයගලන්ට apply වෙලා මෙතන ඔයගලගේ balance එක හැදෙනවා. කියන්නේ ඔයගලන් total එක හැදෙනවා. එන් coupon code එක 10% නම් ඊතර 84ෙන් 10% අඩු වුණාට පස්සේ එන ගාන මෙතනින් ඔයගලන්ට balance එක total එක විදියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ proceed to checkout කියන button එක click කරනවා. අපි coupon code එකක් නැති නිසා මේ වෙලාවේ. ඊට පස්සේ ඔයගලන්ට billing details ඔයගලන්ගේ credit card එකකින් හෝ debit card එකකින් මේ වෙලාවේ පුළුවන් සාමාන්‍ය buy කරන්න. මේකට ලංකාවේ තියෙන ඕනම
ඔගලන්ට ඉන්ටර්නේෂනල් ඇප්‍රූවල් චෙක් බැංක් කාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔගලන්ට කරන්න තියෙන ඔගලගේ සාමාන්‍ය රියල් ඩීටේල්ස් දෙන්න, ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක. අද ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක දෙන්න ඔගලන්ගේ සාමාන්‍යයෙන් ඩෙන්ටි කාඩ් එක හරහා ඔගලන්ට පෙන්වන්න පුළුවන් එකක්. ඊට පස්සේ ඔගලන්ගේ කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න. එතකොට අපි ඉන්නේ ශ්‍රී ලංකා නිසා ඔරේ බලන ශ්‍රී ලංකා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයගලන්ගේ ස්ට්‍රීට් ඇඩ්‍රස් එක දෙන්න. ඔයගල සාමාන්‍ය දන්න දේවල්. ඒතර ස්ට්‍රීට් ඇඩ්‍රස් එක ඊට පස්සේ ටවුන් එක. ඒතර ස්ට්‍රීට් ඇඩ්‍රස් එක තමයි ඔයගලන්ගේ ගෙදර නම්බර් එකේ ඉඳලා කොටස වෙනවා. ඒතර අවසාන කොටස තමයි සිටි ටවුන් කියන කොටස රයිට් වෙනවා. ඊට පස්සේ සිප් කෝඩ් එක නැත්නම් අපි පෝස්ට් කෝඩ් එක කියලා කියන එක ඔයගලන් ඉන්න ටවුන් එක අනුව Google එකේ සර්ච් කරගන්න පුළුවන් පෝස්ට් කෝඩ් එක මොකක්ද කියලා. එතන ෆිල් කරන්න මේ ඔයගලන්ට පේන රතු පාට මාක්ස් කරලා තියෙන ඒවා අනිවාර්යෙන් පුරවන්න ඕනේ. හරිද? ඒතර ඊට පස්සේ තියෙනවා ෆෝන් නම්බර් එක. ඉතින් ඒක ඔප්ෂනල් කියලා දාලා තියෙනවා. අවශ්‍ය නම් ෆෝන් නම්බර් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකක් අනිවාර්යෙන් ඕනේ. මොකද ඒකවල ඊමේල් එක හරහා තමයි ඔයගොල්ලන්ව කන්ටැක්ට් කරගන්නේ හැම ප්‍රොසෙස් එකකදීම. ඊට පස්සේ කන්ෆර්මේෂන් ඊමේල් ඇඩ්‍රස් එකක් ඕනේ. කියන්නේ ඊමේල් එක දීලා ඒක නැවත කන්ෆර්ම් කරන්න. මොකද ඒක තමයි ඔයගොල්ලන්ගේ වෙරිෆිකේෂන් එක වගේ එක වෙන්නේ ෆස්ට් ස්ටෙප් එකේදී. ඊට පස්සේ මෙතන ඔප්ෂනල් මොන හරි ඕඩර් නෝට්ස් තියෙනවා නම් දාන්න පුළුවන්. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙන මෙතන සබ් ටෝටල් එක මෙන්න මෙච්චරක් තමයි ඔයා බැංක් කාඩ් එකකින් ගෙවනවා නම් මේ වෙලාවේ තියෙන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් කාඩ් නම්බර් එක ඔයගලන්ගේ ඩෙබිට් කාඩ් එක හෝ ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන ඒකේ ෆ්‍රන්ට් සයිඩ් එකේ තියෙන කාඩ් එක කාඩ් නම්බර් එක මෙතනින් දාන්න පුළුවන්. ඒතර ඔයගලන්ට පෙන්වලා තියෙන වීසා, මාස්ටර් කාඩ් මේ විදිහට ඕන කාඩ් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ගේ කාඩ් එකේ අනෙක් පැත්තේ තියෙනවා මන්ත් එකයි ඊ එක සහ CVC නම්බර් එක සාමාන්‍ය නම්බර්ස් තුනක් වගේ ඉන්නේ මේක. මෙතන ඒ දෙක ටයිප් කරන්න. ටයිප් කරලා ඔයගලන්ට පුළුවන් කෙලින්ම මෙතන මෙන්න මේ නෝට් එක පොඩ්ඩක් කියවලා මේ ටික් දෙක දාලා වාර පුළුවන් රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරලා මේක බයි කරගෙන යන්න. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ මම කතා කරේ එතකොට ඔයගොල්ලෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් නැත්නම් ඩෙබිට් කාඩ් එකකින් කොහොමද මේක බයි කරන්නේ කියන එක. ඊට අමතරව ඔයගලන්ට පෙන්වලා තියෙනවා බිට්කොයින් ඇන් අදර් ක්‍රිප්ටෝ කරන්සීස් වලින් මේක බයි කරන්න පුළුවන්. එතකොට ඒකට අදාළ දේවල් මෙතන පල්ලෙහා විස්තර තියෙනවා. මම ඊළඟ වීඩියෝ එකකින් කොහොමද අපි ක්‍රිප්ටෝ කරන්සි වලින් මේක බයි කරන්න කියලා පැහැදිලි කරන්න. ඒතර මේක තමයි හරිම සරල විදිහක් තියෙන. ඊපස් ඔයගොල්ලෝ මෙතන රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගලන්ට account එකෙන් ඔයගලන්ගේ ඒ අදාළ පර්චේස් කරන්න අවශ්‍ය කරන මුදල කැපිලා ගිහිල්ලා ඔයගලන්ගේ account එක ඔයගලන් buy කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ගේ email එකට අර ඔයගොල්ලෝ මෙතනදී දීපු email address එකට ඔයගලන්ට email එකක් එනවා. සාමාන්‍යයෙන් within 1 minute වගේ අනිවාර්යෙන් email එකක් එනවා. ඒ email එකේ ඔයගලන්ට පෙන්නනවා හැමදේම ඉතුරු විස්තර ටික. ඒ කියන්නේ login details. ඔයගොල්ලෝ MT5 තේරුවා නම් MT5 වලට, එහෙම නැත්නම් MT4 තේරුවා නම් MT4 වලට අදාළ login details, password, ඒ සියල්ල server එක හැමදේම ලැබෙනවා. ඊට අමතරව ඔයාලා ඩෑෂ්බෝඩ් එකට දැන් MyForex Fund එක හැම වෙලේම ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා. ඕන කෙනෙක් මොන්ට කරන්න පුළුවන්. අන්න ඒ ඩෑෂ්බෝඩ් එකේ link එක හම්බ වෙනවා. ඉතින් අර කලින් ආපු password details දීලා ඔයගලන්ට මේක හරහා ඩෑෂ්බෝඩ් එකෙන් log වෙන්න පුළුවන්. හරිද? ওই ටික තමයි. එතකොට MyForex Fund account එකක් කොහොමද අපි බැංක් කාඩ් එකකින් buy කරන්නේ ලංකාවේ ඉඳගෙන කියන එක. හරිද? ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා MyForex Fund එකේ වැදගත් ඊළඟ කොටස් වලට.